ඉතින් සුබ දවසක් කියලා යාළුව හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්න අපේ රජයේ රැකියාපල YouTube channel එකට. තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි video එකක් දාපු ගමන්ම ඒ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ කැනඩාවේ තවත් job vacancy එකක් ගැන. ඉතින් ඔයාලා දන්නවා කැනඩා වගේම ඔස්ට්‍රේලියා, නිව් සීලන්ඩ්, ස්විට්සර්ලන්ඩ් ඒ වගේ රටවල් වල job vacancies ඔයාලට අවශ්‍යයි කියලා ගොඩක් අය කියලා තිබ්බ නිසා ඒ රටවල් වලත් තියෙන vacancies ගැන අපි මේ channel එක හරහා දැනුවත් කරනවා. ඉතින් අද කියන්න යන්නේ කැනේඩියන් job vacancy එකක්. මේක hospital cleaners ලාට තියෙන job vacancy එකක්. ඉතින් රෝහල් පිරිසිදු කිරීමේ නිලධාරීන් සහ නිලධාරීනියන් දෙගොල්ලන්ටම ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ඇප්ලයි කරන්න පුළුවන්. මේක දාලා තියෙන එම්ප්ලොයි ඩීටේල්ස් විදිහට තියෙන්නේ රවි ගුර් එන්ටර්ප්‍රයිසස් කියන කම්පැනිකෙන් දාලා තියෙන්නේ. ජොබ් ඩීටේල්ස් විදිහට ලොකේෂන් එක තියෙනවා සරී වල තමයි කැනඩාවේ තියෙන්නේ. ඉතින් සැලරි එක පැයකට කැනේඩියන් ඩොලර්ස් 30ක් ඔයාලට හම්බෙනවලු. එහෙම සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්ලු. එහෙම වැඩ කළොත් මාසෙට ලක්ෂ 11කට ආසන්න සැලරි එකක් earn කරන්න පුළුවන්. ඉතින් ඔයාලව permanent employees විදිහට ගන්නවා. ඒ කියන්නේ ස්ථිර අයදුම් කරන විදිහට ගන්නවලු. ඒ කියන්නේ ඔයාට අවුරුදු දෙකකට work permit හම්බෙනවා සහ අවුරුද්දක් ඇද්දි කැනඩාවේ PR apply කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ පවුලේ අයවත් ඔයාට කැනඩාවට ගෙන්න ගන්න පුළුවන්. ඕවර්වියූ ලැන්ග්වේජ් කියලා තියෙන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය මට්ටමක හරි අනිවාර්යෙන් අවශ්‍යයි. මොකද ඉංග්‍රීසි දැනුම නිසා තමයි නැතුව ඒ වගේ රටක ඔයාලට වර්ක් කරන්න අමාරුයි. මොකද මේක ලෝකයේ දියුණු රටක්. එතකොට සාමාන්‍යයෙන් අපි සෞදි වගේ එමිරේට්ස් වලට යනවා වගේ නෙමෙයි. ඔයාලට අනිවාර්යෙන්ම ලැන්ග්වේජ් එක සාමාන්‍ය මට්ටමින් හරි දැනුමක් අවශ්‍යයි. education qualifications and experience ඉල්ලන්නේ නැහැ. ඔයාලව training කරලා ගන්නෙ. හැබැයි ඔයාලට සුදුසුකම් මොනා හරි තියෙනවා නම් ඒව සඳහන් කරලා ඔයා ඔයාගේ CV එක Canadian standard එකට professional මට්ටමින් හදා ගන්න. work setting area එක තියෙන්නේ urban areas කියලා තියෙන්නේ. ඒ කියන්නේ hospitals වල, medical facilities වල, එතකොට clinic වල ඔය වගේ තමයි ඔයාලට work කරන්න places හම්බ වෙන්නේ. රෙස්පොන්සිබිලිටීස් විදිහට තියෙන ඉතින් ඔයාලට ක්ලීනින් සයිඩ් එක තියෙන්නේ. අතු ගන්න, මොප් කරන්න, වොෂ් කරන්න, පොලිෂ් කරන්න, එතකොට ෆර්නිචර්ස් ඒවා පිරිසිදු කරන්න, එතකොට බාත්රූම් ඒවා පිරිසිදු කරන්න, ඒ වගේ ක්ලීනින් සයිඩ් එකේ ජොබ් රෝල් එකක් තියෙන්නේ. ඉතින් ඒ දේවල් එයාලා කොහොමද ඔයාලට පුහුණු වීම කරනවා? මොකද රැකියාවේ එක්ස්පීරියන්ස් එක ඉල්ලන්නේ නැති නිසා. additional information විදියට තියෙන transportation and travel information විදියට ඔයාලට public transportation available කියලා කියනවා. ඒ කියන්නේ ඔයාලට transport එයාලා සපයනවා. එතකොට repetitive task කරන attention to detail, personal suitability, organized, reliability ඔය වගේ දේවල් තමයි එයාලා ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ vacancy එකට apply කරන්න ඔයාලා මේ video එකේ descriptions වල තියෙනවා කැනඩාවේ මේ job එක දාපු company එකේ email address එක. ඉතින් ඒ email address එකට ඔයා Canadian standard එකට හදන ඔයාගේ CV එක send කරන්න විතරයි තියෙන්නේ. ඉතින් CV එකක් හදන්නේ කොහොමද සහ තවත් කැනඩා රැකියා බලලා ඒවට direct apply කරන්න Play Store එකට ගිහලා ලොකු app එක download කරන්න. ඉතින් app එක හරහා ඔයාලට vacancies ගොඩක් බලලා ඒවට direct apply කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් CV එක හරියට හදන්න CV එක තමයි number 1 වෙන්න ඕනේ. හරියටම හදන්න ඕනේ. ඉතින් එතනින් තමයි එයාලා ඔයාලව select කරගන්න මූලික අඩිතාලම වෙන්නේ. ඊට පස්සේ එයාලා face interviews තියෙනවා. ඒ වගේ steps ටිකක් තියෙනවා. ඉතින් උත්සාහ කරන්න හැමෝටම chance එකක් ලැබෙන්න කියලා wish කරනවා. ඉතින් තවත් video එකක් අරන් එනකම් මේ video එකට like කරන්න, යාළුවොත් එක්ක share කරන්න තමද කරන්න එපා. තවත් video එකකින් හම්බ වෙනකන් ඔයාලා